එතන දවසේ නේද ජනාධිපතිතුමා කව එන්දාමර ගස්තිදවල තියෙන අර මේ මෙහෙත් තිබුණා ඒ කාලේ 2011 මාසේ දැන්නේ එතමට ගස්තිදවල තියෙන ලොකු ගම් කියලා හිටවල තියෙනවා ඒක රැයින් ගම් තියෙනවා හැබැයි ජනාධිපතිතුමා ගියාට පස්සේ දාන්න හවස ඊට පස්සේ ගස්ුත් නැහැ කොළත් නැහැ හිටපු කාරත් නැහැ මේ දැස් කොහොමද අතුරුවේගේ නම්බර ට තියෙනවා හොටෙල් බාර් තියෙනවා විද්‍යාලෝක ඉස්සරහා හදලා තියෙනවා බාර් එකක් ඈ පාසලක් ඉස්සරහා බාර් එකක් තියෙනවා මේ අපි ආවේගෙන් කතා කරන අපිට දුකයි ඔබතුමාට වැඩි අපි මේක හැදුවෙන්නේ අය අපේ ළමයි අනාගතයක් නෑ ඈ අපිට කණ්ඩායමක එක එක දේශපාලකයන් කියනකොට ඔය සිංහ රාජ්‍යයේ ඊට පස්සේ ඒකේ උඩවලම වගේ රක්ෂිත කපල කපල ඉවර වෙලා ඒ වාට ඒ අය කට්ටියට ඉඩම් දුන්නට සිංහල මිනිස්සුන්ට සිංහ ඇත්තටම මෙතන ජනවාරි ජතුවක් නැහැ මේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වට සිංහල දෙමළ මුස්ලිම් කියන අය ප්‍රශ්න දේශපාලකයන් සමඟ නිලධාරීන් බෙදලා තියෙනවා ඒකට හොඳම උදාහරණය තමයි මේ මෑතක ඉඩම් දුන්නා ආණ්ඩුකාර මේ ඩ්‍රින්කෝ නගරේට මම ගොඩව ඇවිදින් තියෙනවා කවදාවත් කණ්ඩ හරිතන අවම දාකොත් කන්න හරි තනම් මට හොයාගන්න බැරි වුණා හරියට ටොයිලට් යන්න බෑ මගේ ළමයි උනාමලේ සම්බන්ධ දෙන්න මේ අයයි අපි තමයි මේ ගරුතර ස්වාමීන් වහන්සේලා බෑ සිංහල දමින මුස්ලිම් සියලුම ආගමික නායකයෝ තමයි ඉස්සල්ලාම කැමති හැබැයි මේ කට්ටිය මේ වෙන වෙන සල්ලි මේ සල්ලිකාරයෝන්ගේ සහ වෙන වෙන න්‍යාය පත්‍ර දේශපාලන න්‍යායන් ක්‍රියාත්මක කළා මේ පිරිකුණාමලේ සිංහල දෙමළ මුස්ලිම් මේක ජාතිවාදයක් ආගම්වාදයක් ඇති කරලා මේ පිරිකුණාමලේ බෙදාවෙන් කරාම මේ අයට පාලනය කරන්න ලේසි जनाधिपतिमा गास्तीन अर मेहत् जनाधिपतिमाने එතකොට ඔබතුමාලා දැන් එහෙම වෙනවනේ එතකොට මම කියන්නේ මේක එක දවසකට නෙවෙයි හදන්නේ දීර්ඝ කාලීනවනේ එතකොට ඔබතුමාලා මේ view එක කොහොමද ගන්නෙ ඉටිකොල ගන්න දැන් 3D මේ digital frame මොකක්ද එකක් මොකක්ද solution එකක් තියනවාද ඒකට දැන් මිනිස්සු දකින්න කරවත්තන්න බෑනේ එන foreigners ලා tourism කට්ටිය හරි කවුරු හරි එන කට්ටිය විසිටලා කවුරු හරි ඇවිල්ලා මේක දකින්න කරවත්තන්න බෑනේ එක දවසකට වගේ නම් ඉන්න president වගේ එනවනම් අපිට ඕන නම් ඉස්සෙල්ලා ගහලා ඉවරලා හැමදාම කරනවා වගේ මොනා හරි සරසිල්ලක් කරලා ඉවරලා වහලා දාන්න පුළුවන් මේක හැමදාටම කොහොමද මේක continue කරගෙන යන්නේ එතකොට ඔයගලක් ටික දවසක් ගිහිල්ලා මේක වෙදන්ට කැතයි යැලපෙන්නේ නැහැ කියලා ඉවරලා අවසානම ගම දැන් කඩන්නේ නැහැ කියලා ඉවරලා ගමට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වට තව ටික දවසක් යද්දී මේ බිල්ඩිමම ගමන ප්‍රශ්නයක් ධාරියෙන් යාර ගස් වල හැදෙන පිළිල තියෙන. ඒ වගේ ඒක බිල්ඩිමම ගමන ප්‍රශ්නයක් වෙයි. ඒකට ගමට හානියක්ද ඒක? ඒකට ඔබතුමාලට ඊළඟ සෙකන්ඩ් ප්ලෑන් එකක් බී එකක් නැද්ද? ගම වෙනුවෙන් මොකද කරන්නේ? මොකද අපි මෙතන ඇත්තටම රැස් වෙලා ඉන්නේ ඔබතුමාලා හදන බිල්ඩින් එක ගැන අහන්න නෙවෙයි. අපිත් හරි කැමති මේවා දිනු වෙනවනේ. හැබැයි අපිට ඕනේ දිනු වෙද්දී අපේ මේ ජනතාව ඉන්නවා, අපේ අතර දුප්පත් මිනිස්සු ඉන්න චන්දදායකයෝ දේශපාලඥයෝගේ ඔය බින්වතුන්ගේ ඔය බින්වතුන්ට මේ ඔය බින්වතුන් සේවය කරන අය ජනතාවනේ, මහ ජනතාව. එතකොට ඒ අයට මොකක්ද කරන්න ඕනේ? සල්ලි තියන අය විදිහට තේකම් බිලයි. තේක බිලනේ ඔතන view එක මැදි වෙද්දී එතකොට මොකද කරන්නේ මේ පිටිපස්සේ තියෙන ගමට? ඒකට ඔය බින්වතුන් ප්ලෑන් එකක් නැද්ද? ඒ කියන්නේ ගම වෙනුවෙන් එක්ක ඔය වගේ චුට්ටක් බැරි ප්‍රතිපාදන වෙන් කරගෙන ඉවරලා තව ප්ලෑන් එකක් හදලා ගමේ තියෙන ගොඩනැගිලි ටිකක් ලස්සන හදන්න ප්‍රැක්ටිකල් නැහැ නේද නැත්නම් ඇත්තට මේකක් හදුවොත් එීම අර විද්‍යාත්මකව විතරක් වගේ සැන්ටි කොටරි යපන කට්ටිය ගොඩක් ඉන්නවා ඔය දියන තැන තැන මාළු ගේනවා වාහන වලට ඔව් දැන් මාළු ටික බලලා ළමයි පාර් ටිකක් කියවිලා ත්‍රිවිල් දුවන්නේ එතන තමයි එතකොට ඒ සම්පතත් යාළුවන් නැති වෙනවා ඒකත් හයර් හරියක් නැති කරලා අපිට මොකක් කරේ තේ තියෙන්න ඕනේ එතකොට එයාට මොකද කරෙන්නේ දැන් ගොමත් මහත්මයා මේ මුහුද කරවෙන කාලෙට ඔය ඔබතුමාලා වෙන් කරලා තියෙන ඒරියා එකේ තමයි මිනිස්සු බෝට්ටු ඔරු බෝට්ටු අදින්න. ඒතකොට වෙන තැනක් නෑ මිනිස්සුන්ට. ඒතකොට ඔතන දැන් ඔතන ලස්සන කරාම කොහොමත් එන ටුවර් ෆොරිනර්ස්ලාට කට්ටියට මුහුදට බහින්න ඔතනින් හදායිනේ. හදන්න වෙනවනේ. හදන්න නැතුව ඉන්නේ නෑ. ඕන තරක හදුවොත් එමේ ඉතින් මුහුදට බහින්න ඕපන් එකක් තියෙනවා. පිටුවක් ආයෙත් දීලා හැංගම්ම කරන්නේ. ඒතකොට මුහුදට බහින්න ඕපන් එක තියපහම ඔතන මිනිස්සුන්ට බෝට්ටු අදින්න පුළුවන් වෙයි. අර තමන්ගේ ඔරුහබල් කරේ තියාගෙන ඔතනින් යාම යන්න පුළුවන් වෙයි. අර ජීවරයෝගේ එදිනෙදා කටයුතු අපි දැරෙන්න මේ දෙන්නේ මේ ලයින් එක. ඒ තමයි මේ ලයින් එක අපි එදිනෙදා දෙනවා මේ. ඔව් නෑ හරි. දැන් එතන යනවා දැන් ඒ උනාට දැන් ඔබ මේ මුහුදතාවට වැඩ කම්ම ඔබ තියෙනවනේ. අපේ මේක සුද්ධ ප්‍රදේශයනේ. ඔව් එතන මුහුදතාවට අනිවාර්යෙන් ඔයගොල්ලෝ මොනාර ඩෙකරේෂන් කරලා
අපි සාමාන්‍ය ස්වභාව විදිහට කියන්න බෑ. තියන්න. එතකොට ඒ ස්වභාවිකත්වයේ විදිහේ මේ ජීවවලට හානියක් නැහැ කියලා කොහොමද ගැරන්ටි? ඒ කියන්නේ කවුද වග කියන්නේ? ඒ කියන්නේ ජීවරයෝන්ගේ ඉදිරියට මේ ජීවරයෝ උදේට රැයට ගිහිල්ලා මුහුදේ උදේ පාන්දරට හබල් කරේ තියාගෙන මාළු අතේ අරගෙන එහෙම තමයි එන්නේ. මොකද මේගොල්ලන්ට වෙන විදි නැහැනේ. එතකොට ඕක යද්දි අනේ එන කට්ටියට හොදමදි. දැන් ඔය යන්නේ තේබොණ මේ සතරේ තමයි යන්න වෙන්නේ. ඔහොම කියොත් එහෙම යන්න වෙන්නේ වල තේබොණ මේ සතරේ. එතකොට තේබොණ මේ සතරේ මාළු උස්සගෙන යද්දි මේක හානියක් වෙන්නේ නැහැ නේද? එතකොට ඒකට මොකක්ද කරන්න විකල්ප මුතුමාල? ඒ කියන්නේ මේගොල්ලන්ට එපා කියනවාද මාළු වල? මේක හේතු මොකද? අනිත් එක වල යන්න ආවෙ ඉන්නේ. දැන් මේගොල්ලෝ යන්නේ මෙතන ඉන්නේ. संपूर्ण එතකොට ඒ ක්ලෝස් වුණාට පස්සේ ඒක ඒගොල්ලන් ප්‍රශ්නයක් නැද්ද? කියන්නේ මේ මේ ඉන්න විදේශිකයෝට කියන්නේ කවුරුනේ ඔය ඇවිල්. එතකොට ඒ එතකොට ඩිය පාක්කේ කියලා ඔබලා ලකුණු කරලා තියෙන එහා පැත්තේ රජයේ ඉඳමයි ඊට එහා පැත්තේ දැනට තියෙන ඩිය පාක්කේ දෙකම. ආ එතකොට ලොකු පිට ඒ කියන්නේ අතන නෑ මේ තියෙන දැනට තියෙන ඩිය පාක්කේ දෙක. දැන් එතකොට මේක හරියට මේ එහා පැත්තේ මේ වැටෙන එහා පැත්තේ ඒකත් ඒක සම්පූර්ණ කරන්න නෑ. හා ඒකට මොනවද කරන්නේ? ඒක කිසිම දිගදීමක් වෙන්නේ නැහැ. මේ දෙන්නේ දැත්තේ වයෝත. ආ. ඒ කියන්නේ ඒක ඉහා පැත්ත මේ. ඒ කියන්නේ මේ මේ වැටුණු ඉහා පැත්ත වැටුණු ඉහා පැත්ත. හරි. එතකොට මන් අර අතනම ඔය ඉස්තිද දැන් අපිට ඇප්ලයි කරන්න. ඔව් ඔය ඔය ඉස්තිද දැන් මොකටද ඉස්තිදක් නැහැ. දැන් ගස් වැඩිලා මහත්මයා උතුමාර ගිහිල්ලා බලන්න පුළුවන් දැන් ඒ තමයි දකින්න ඇති ගස් වැඩිලා ගස් වර්ධනය වෙනවා දැන් මොකටද ඉස්තිදක් නැහැ. තව පොඩි ඉඩක් තියෙනවා අර කියන ගල් ගම්මයි මේ මේ පැත්තට. ඩිය පාක් එකකට දැන් දැනට මේ හදලා තියෙන විදිහට යන්න. ඔව් स्वामी නමුත් මේ ප්‍රදේශයේ ඉන්න දීවර ජනතාව එදිනදා මෙතනින් තමයි මේ තෙපුණාමලේ සම්පූර්ණ දීවර ජනතාවගෙන් තමයි වැඩි හරියක් යැපෙන්නේ. එතකොට මෙතන ඉන්න දීවර ජනතාවට වෙන යන්න තැනක් නැහැ. දැන් කොතුමාල කියයි සමහර සුනාමි හින්දා එහෙමනම් මේක කිසිම රජ සංවර්ධනයක්වත් කරන්න බෑනේ. ඒක පොදු ප්‍රශ්නයක් නේ එතකොට. එතකොට දැන් මෙතන කරනවා නම් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ දීවරයන්ට වාරකම් කාලෙට ඔය මුහුද මේ විදෙමින් භාගයක් විතර ගොඩට වැළඳගන්න. එතකොට දැන් ඔබතුමාල බැටවල් දාලා ඔබතුමාල සංවර්ධිත පොඩක් කිනාරියද ඔබතුමාල සංවර්ධන වැඩපිළිවෙලක් හැදුවම ඊට පස්සේ ඔබතුමාල එකට ආරක්ෂිත වැඩපිළිවෙලක් හදුවා. එතකොට අපේ අහිංසක දීවරයෝන්ගේ මේ බෝට්ටු පොරු ටික එතකොට කොහෙටද අදින්නේ? එතකොට ඒ දීවරයන්ගේ ඒ බෝට්ටු ටික ඔරු ටික අදින්න තැනක් නැති වෙලා යනවා. එහෙමනම් ඒකට විකල්ප මේ ප්‍රොජෙක්ට් එකේම ඔබතුමාල එකට විකල්ප සැලසුම් හදන්න ඕනේ. මේ කොටස සංවර්ධනය කරන්න. අපි බොහොම කැමතියි. අපේ ස්වාමීන් වහන්සේ කැමති. අපිට ඩොලර් ඕන. එතකොට මේක මොකද්ද මේ සැලසුම? මේ සංවර්ධන සැලසුමේ ඩියර් පාර්ක් එක. ඩියර් පාර්ක් එක කිව්වම මේ ඩියර්ස් ලට ඇත්තටම මේ මුවන්ට මං හිතන්නේ ඔය බජස්. එතකොට මුවා එතකොට වෙනම ප්‍රශ්නයක් වෙනවා සත්ව හිංසාව කියලා. මේ බජස් 25කට 30කට මේ මූඩක කොට කරන්න බෑ. දැන් මෝ ඉන්නේ නිදෙල්. එතකොට ඔබතුමාගේ බිල්ඩින් එක තමයි මෙතන වැඩි ප්‍රමාණයක් තියෙන බිල්ඩින් එක. මේ අහිංසක මුවන්ට නිදැල්ලේ ඉන්න තැන නැතිලා යනවා. එතකොට මෙන්න මේ හැම එකකටම ඔබතුමාට සැලසුම් කොහෙද බිල්ලිම මෙච්ච මෙච්චර ඇවිල්ලා මේ අයියෝ මාකට කියයි පයිස 40යි 38යි මේ පයිස 38 යන ගොඩනැගිල්ල වෙච්චද මාත් පයිස 38ක් ගොඩනැගිල්ලක් ඇදෙනවා එතන පයිස 40යි මුවන්ට තියෙන මුවන්ට තියෙන එතකොට මට දරුත් ඉතින් නෑ නෑ දරුවෝ දෙන්න දෙන්න කටයි කියයි කොනක් ुभसाधने
විශේෂ ලක්ෂණය තමයි බෝ මේ ඔගේ කොහොමද දැන් නගර මැදියේ බෝ විතර වෙන නගරයක් කොහෙවත් නැහැ ඔව් අපි එතකොට අපි හැම සංක්‍රියාපති මේක ඇතුළේ තියෙන ව්‍යාපෘති 12 මේ හැම ව්‍යාපෘතියම අපි කොටස මොන්ට කොටස කියන්නේ කොච්චර දැන් මේ ඇත්තටම කියන මුළු ලෝකෙම නැති ඒ කියන්නේ සිම්බල් එකක් වගේ මෝ මෙහෙ ඉන්නවා එතකොට එච්චර ඉම්පෝටන්ට් එකක් වැඩක් මෝ දැන් කොහොමද තෝරච්ච 40ක් විතර මදිනේ මාත්මේ මේක ප්‍රයිසර් 10ක් කරලා අර ඉතුරු ටිකක් මෝ විතර නෙවෙයි සර් ඒක මම කියන්නේ අපි මේ බීටින් එක නැතුව ඩිය පාක් එක හදනවා නම් අපි කැමති අපි හරි කැමති මොකද ඒක ඇතුලේ ඇතුලේ අපි දැන් සදාය ඒක තමයි බිල්ඩින් එකේ නැතුව ඩිය පාක් එක හදලා මුවන්ට කන්න මේවා කරලා කඩ ටික දාලා අපි අහිංසකයට එහෙම හරි මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා නම් ඒ මේව කරන්න ප්‍රයිසර් ඩෙවලොප් කරන්න එතකොට වාරකම් කාලේට ඒක ප්‍රශ්නයක් නැහැ බිල්ඩින් එකක් නැහැ මිනිස්සුන්ට පොල් ටික අදින්න පුළුවන් අපිට මූලිකම දේ දීවර අපේ මේක කොච්චර රට ලස්සනට තිබ්බත් කරන්නේ අපේ දීවරට කන්න නැහැ අන්න ඒක අපේ මිනිස්සුන්ට කන්න නැතුව රට සංවර්ධනය වට වැඩ නැහැ ඒකේ සීමිතකයේ පිරිසක් තමයි මේ දැන් ඔබතුමාලා මම මේක කියන්න ඕන උණුදියන් නියම්බල වෝටර් රිසෝර්ට් බෝඩ් එකේ වෝටර් රිසෝර්ට් බෝඩ් එකේ අප්‍රෝවල් එක ගන්න මේ වර්ග කිලෝමීටර් 3ක් ග්‍රේවල් කඩන මේකින් එහා තමයි මේ ග්‍රේවල් කපන්න අවසර ලබා දෙන්නේ තිබේ නමුත් මේ ත්‍රිකුණාමලයට ආපු හිටපු දිසාපත්තුමා පණිකොරාල දිසාපත්තුමා මොකද කරේ ඒක එයා එතුමාගේ ඕනෑපාකම් වලට සහ රාජ්‍ය නිලධාරී ඉහළ නිලධාරීන්ගේ මෑ දේශපාලන අධිකාරී ඕනෑපාකම් වලට මොකද කරේ අර වර්ග කිලෝමීටර් 3 කියන එක වර්ග කිලෝමීටර් දක්වා DCC වල වෙනස් කරල ඉවල එතුමාට ඕනෝන විදිහට මේක වෙනස් කරලා බලපත්‍ර ලබා දෙන්න ගෙවල් කැපුවා. එතුමා විතරක් නෙමෙයි මේක කලින් හිටපු නිලධාරීත් මේකට වා කියන්න ඕන. දිසාපතිවරුත් වා කියන්න ඕන. භූවිද්‍යා සමීක්ෂණ පත්‍රකාරයත් ආංශයත් වා කියන්න ඕන. මේ සියලු දෙනාට ඕනෝන විදිහට මොකද කරේ ත්‍රිකුණාමලයේ ගෙවල් කඳු ටික ඔක්කොම විනාශ කරලා දැම්මා. මේ ත්‍රිකුණාමලයේ ඉන්න ජනතාවට සහ ත්‍රිකුණාමලයට අහිතකර කිසිම ව්‍යාපෘතියක් අපි ව්‍යාපෘතියක් කරනවට අපි කැමති නැහැ. මොකද දැන් අද පණිකොරාල දිසාපතිතුමත් නැහැ ඊට කලින් හිටපු දිසාපතිවරුත් නැහැ හැබැයි ත්‍රිකුණාමලයේ තිබ්බ ලස්සන සුන්දරත්වයක් නැහැ ලස්සන කඳු ටිකක් නැහැ උණුදියලින් වලට විශාල තර්ජනයක් කියලා වෙලා තිනවා උණුදියලින් වල එදා තිබ්බ සුන්දරත්වේ නැහැ අපි සංවර්ධනයට කැමති කොරණස්ල ඕන අපිට ඩොලර් ඕන හැබැයි මේ ජනතාවගේ ආදායමට බඩට වදින් නැති විදිය සංවර්ධන සැලසුමක් අපිට තියෙනවා එතකොට දැන් දැනට අපි කියනවානේ මේ කිව්වා මිනිසුන්ගේ මේ මිනිසුන්ට එක එක ආදායම් මාර්ග ඇති වෙනවා කියලා ආදායම් මාර්ග ඇති වෙනවා කිව්වා මේ ගමේ අයට. එතකොට දැනට ගමේ අයට දැන් දැනටත් කඩයක් දාලා තියෙනවා මෙතන මයිල නගර සභාවේ ලේකම්තුමාගේ අනුමැතියේ කඩයක් දාලා තියෙන ගමට සම්බන්ධයක් එකක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම කවුරු හරි කෙනෙක්ගේ මාර්ගයේ නගර සභා ලේකම්තුමාගේ අනුදැනුම යටතේ දාපේ දාව එකක්. එතකොට ගමට නම් ඕකෙන් ආදායම් එන්නේ කොහොමද පිට කෙනෙක් දැනටම මේක කරන්නේ ඒක දැනටම ඒක කියලා දැනටම එක්කෙනෙක් පිට කෙනෙක් මාත්මයා එතන මුවන්ට එළවලු දානවා බෑග් තියාගෙන විකුණනවා එතන පොඩි මේක తాවකාලික කඩයක් දාගෙන කරනවා හැබැයි තාම ගමට ඒ ගැන දැනුවත් කිරීමක් කරලත් නැහැ ගමට අප්‍රූවල් එකක් ලැබුණත් නැහැ ගමේ අයත් ඉන්නවා කැමැත්තෙන් එතකොට ඒ වගේ වැඩසටහනක් කරන්නේ එතකොට අය කිව්වට ගමට ලාභ වෙනවා කියලා දැන් ගමට ලාභයක් දැනටමත් නැත්නම් එතකොට අනාගතයේදී මේකෙන් අනිවාර්යෙන් ලාභය තේ කොහොමද කියන්නේ ගමේ අය ඕකට තව කවුරුහරි හිතවත් පාවකාවරි දාගත්තොත් එන්නේ නේද ගමේ මිනිස්සුන්ට මුදුරස්සාවක් නැති වෙනවට තාන්ට මේ අම්බේනවා කියන දේවල් නැති වෙනවා තව එක දෙයක් දැන් මේ ඇත්තනෝ මේ සංචාරකයේ දිනු ගන්න පරිසරය ලස්සන වෙන්න ඕනේ මේ ළඟ මෑතකදී අපි හිටු සිටුවීම තමයි මට්ටිකේදී කලපුවේ ත්‍රිවිධ හමුදාව සහ ඒ කට්ටිය එකතු වෙලා කඩදාන හොරා කරලා තියෙනවා ලස්සනට කඩවල ගස් ටික හැදිලා තියෙනවා ආණ්ඩු භාරවරයාගේ විව්වකට ගැටලුවක් කියලා අපේ ලේකම්තුමාට කියලා කඩවල ගස් ටික කැපුවා කඩවල ගස් කපන්න තිය අතක් තියන්න පුළුවන් කඩලාන කපනවා කියලා ඉතින් මම දන්නවා නීතිය කොච්චර වැරද්දක්ද කියලා සම්බන්ධිත කලපුවේ කඩලාන වගා කරලා ඊටපු ආණ්ඩුකාරතුමියට කියන විදිහට ඒක ගැසට් කරලා නිදහස් කරා කඩවල වලට. නමුත් දැන් ආණ්ඩුකාරවරයා සාමෙන්න ධාරියෙකුට වෙලා කඩවල ගස් ටික කැපුවා. හැබැයි අපේ අහිංසක මිනිහෙක් ගිහිල්ලා ඔකේ අත්තක් කැපුණා. කඩවල ගස් වල තිබිච්ච කාක කූඩු ටික කුරුළු කූඩු ටික පරිසර හානියි. මොකද ඔබතුමාලගේ සංවර්ධනය. ඊට පස්සේ දැන් අල්ලගන්න එපා. පැමිණිලා CCD එකෙන් ගන්න. නෑ ඒක තමයි මේ දැන් මෙතන CCD එකේ නෙවෙයි. CCD පෝස්ටර් එකේ නෙවෙයි. CCD පෝස්ටර් එකේ මේ සංවර්ධනය කරන්නේ
කෝස්ටල් එක නැතුව ඔබතුමාට පුළුවන් කෝස්ටල් එකේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. දැන් මේ අපේ මේ මහත්මයා කියන කෝස්ටල් එක නැහැ කියලා. කෝස්ටල් එක නැතුව කොහොමද? ආ ඉන්නවනම් ඉතින් හරි. නෑ ඒ කෝස්ටල් එක නැතුව කෝස්ටල් එක නම් මේ කරන්නේ. වෙරළ සංරක්ෂණය දෙන්න. ඔබතුමියලා අද වෙනකන් ඒකට අඩුලා රක්කෝ අයට අත්තරම් කුල ගත්තද? පැමිණිලා දැන් මම පැමිණිලා දැන්. ඇක්ෂන් මොනවද? මම තමයි පැමිණිලා දැන්. පොලිසියෙන් කිව්වා පැමිණිලා ගන්න නැතුව අත්තරම් කුල ගන්න බෑ කවුරු හරි කෙනෙක් කියනවා පැමිණිලා දෙන්න කියලා. මම පැමිණිලා දුන්නා උසාවියේ නඩු යනවා ලේකම්තුමාට සාහෘකාරවල විරුද්ධව. හැබැයි අහිංසක මිනිහෙක් කැපුණා අද හිරේ මේ අයනි දැන්. ප්‍රොපෝසල් හරීම පැහැදිලිව අපිට දැනුවත් කරනවා නම් අපි බොහොම කැමතියි. මොකද මේක දැන් මිනුම් ක්‍රමයක් නෑ. මේ වගේ මේ කොහොමද වෙන්නේ කියලා ඉවර දැනුවත් කරන නිකන් ප්‍රොපෝසල් එකක් අපිට මෙන්නනවා මේමයි මේමයි කියලා. හැබැයි ඇත්තට මේ කියන විදිහට එතන ගිහිල්ලා බලද්දි එතන බෑ. එතන අනිවාර්යෙන් තව දෙයක් ලොක් කරන්න වෙනවා, දත් කපන්න වෙනවා. ඒ කියන වැඩසටහන කරන්න. ඒකට ඔබතුමා මේ වැඩසටහන කරාට පස්සේ වාරකම් කාලයට ජීවරය පත් වෙන අසීරුතාවය ගැන කවුද බලන්නේ? එතකොට ඊළඟට ජීවරයන්ගේ ගෙවල් වලට මොකද කරන්න ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ? කියන ඔන්නේ කාරණා එක තමයි අපි ඊට පස්සේ ඔතන කඩේ ඉදිරි කරාට පස්සේ වෙන පරිසර හානිය සම්බන්ධයෙන් කවුද බලන්නේ? දැන් ඩිය පාක්කේ තියෙන දැන් මෝ විතරයි ඔතන හිටි. එතකොට දැන් ඕකත් එක්ක පොලිතින් එනවා ඔතනට. ප්ලාස්ටික් එනවා. එතකොට දැනටමත් අද වර්තමානයේදී වන ජීවියකෙන් බොහෝ වෙලාවට බලන්නේ අනන්තවත් මෝ මැල. ප්ලාස්ටික් කාස්, පොලිතින් කාස්. ඒ මේ සංචාරක වෙනවත් එක්ක. ඒකේ ඒවට හදන විකල්ප උනා මුලින්ම මාත්මය ඇත්තම මූල්‍ය පැත්තේ හිතනවට වඩා ලංකාවට දෙන්න ඕනේ. එහෙමයි කියනවල තියෙන හැම තේසකම පිටරටට පුදලා හරිද අපිට මේ පවතින්න බෑනේ. අවසානයේ සල්ලි විතරක් ඉතුරු වෙයි වෙන කිසි දෙයක් නැති වෙයි. ඉතින් ඒක නිසා මුලින්ම සල්ලි වලට ඉස්සෙල්ලා මේ දියුණුව වශයෙන් පාරිසරික දියුණුව ගොඩනගන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ගේ මේ අර්බුද වලට විසඳුමක් එන්න නන්නේ විකල්පත් එක්ක ඔබතුමාලගේ ප්‍රොපෝසල් එක ඊට පස්සේ තුන්වෙනි තැනට එනවා නම් හරි අපි බොහොම කැමැති. අපි එහෙම තමයි කැමැති. අපි එහෙම හිතනවා එහෙම වෙයි කියලා. प्रश्न उत्तरे तमाइ आसियान संवर्धन बैंक मे वगे आकृतिया मे इन सामजे इन मिनीसुंट मनोहरी हानियानवाद वयालव अवतन्मी अक्नवाद वयालट जीवनोपाय वलट हानि अक्नवाद हाड़ू अक्नवाद कि बलतमय माव पत्कर इन खिंदतम यदा एविदी यदा इली मकर मे प्रादेशिक सह मिनीस्ट्री अपे मे अमात्यांशे वयालव कंदवला मे वगे संपूर्ण धनवत्म करांडक इतकोट आसियान संवर्धन बैंक तीन नीति राम तमय अभी एक दिदास नमय पॉलिसी फ्रेमवर्क किल अकट एक अटते वाल किसीम के अवतंगंड बै अक्मेत की हे बै वाल कमतीना एक लिखित दिंड पड़ो मिन्न मापी आईवा कि प्रश्न आपने आसियान संवर्धन बैंक मेन रटदे नाय वाल दूरी नाय मुद्दा प्रधान एक मे राज्य नाप गवी मे पदनम मत इतकोट ओयाल किसीम के अकमेत की मिथनी अंड बै हे बै ये वगेम ओयालट
යම් කිසි ඔයාලගේ ජීවනෝපායයට හානියක් වෙනවා නම් ඒක වෙන්න දෙන්නෙත් නැහැ. හැබැයි මෙහෙමයි. රටේ සංවර්ධනය වෙනකොට අපිට දෙපැත්තම බලන්න වෙනවා. රටේ සංවර්ධනය වෙන්න නම් තියෙන සියලුම දේ ඒ තත්ත්වෙන් තියාගෙන ඉන්න බෑ. ඒත් අපි දෙගොල්ලන්ට කතා කරලා මැද තැනකට එන්න වෙනවා. ඒක හැබැයි ඔයාලා එපාම කියලා රිජෙක්ට් කරනවා නම් අපිට මුකුත් කරන්න බෑ. හැබැයි ඔයාලා කියනවා නම් අපි දෙගොල්ල එකතු වෙන තැනකට දැන් මෙතනදී එල්ලීම් ටිකක් ආවනේ. අපි දෙගොල්ල එකතු වෙන තැනකට ඒක කතා කරන්න වෙනවා. ඔයාලා අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඉල්ලන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපිට වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ ව්‍යාපෘති යෝජනාව ඉස්සෙල්ලාම අපි ඔක්කොම දන්නවා මේ ඩිසයින් එක. අර මං හිතන්නේ ඔබ වහන්සේලා අහපු ප්‍රශ්නෙට උත්තරේ අපේ පියල් මහත්තයගෙන් ආවේ හරියටම ආවේ නැති හින්දා ওই ප්‍රශ්නේ මත උනේ. පර්චස් කොච්චරක් මේකට යෙදෙනවද කියලා කිව්වනම් පර්චස් 10ද 8ද කියලා. ඇත්තට මම හිතන්නේ පර්චස් 10කට වැඩිය ඔබතුමාගේ ඩෙවලොප්මන්ට් වලට මේක යෙදෙනවා කියලා. පර්චස් 10ක් කියන්නේ ලොකු භූමි ප්‍රමාණයක්. ඔයාලා කොළඹ දියත ගිහින් තියෙනවා නම් දියතේ ෆුඩ් කෝට් එකට පර්චස් 10ක්වත් ගිහින් නැහැ. හැබැයි ඔබතුමාලාගේ අර කාරණාව මම අහගෙන හිටියා ඒ පරිසරයට වෙන හානිය. ඒතර ඒකට මැනේජ්මන්ට් ප්ලෑන් එකෙන් උත්තරයක් දෙනවා අපිට මම වගේම කමියුනිටි එක ගැන නිලධාරියෙක් වගේම පරිසරය ගැන බලන්න ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරියෙක් ඉන්නවා ආචාර්ය ජගත් මනතුංග කියලා. එතකොට එතුමා හදනවා මේ පරිසරයටත් හානියක් නෙවෙන. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා ඔයාලා වාරකම් කාලයට ඔයාලගේ අර බෝට්ටු ටික තියන්නේ එතන. එතනදී හැබැයි මේ ව්‍යාපෘතිය වෙන සැඟවිච්ච දේවල් නැහැ. ඔය කියපු දේ කතාව තමයි මම දැක්ක ගැප් එක තමයි මෙතුමා කිව්වේ නෑ ඒකේ ප්‍රේචස් 8ක් ද යන්නේ 10ද 6ක්ද කියලා. මොකද ඒක ඉනිෂියල් ස්ටේජ් එකේ තියෙන හින්දා මෙතුමාගේ ඩොකියුමන්ට් බලලා ඒකට කියන්න පුළුවන් කරන්න පුළුවන් සයිට් එකේ මාක් කරන්න පුළුවන්. හැබැයි එතකොට ඊළඟ කතන්දරේ තමයි අය දැන් පහුගිය කතන්දර කතා කරා ඒව මෙතනට අදාළ නැහැ. මේක අලුත් ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. එතකොට අරකින් උන්නේ නැහැ මේකෙන් උන්නේ නැහැ මේ රාජ්‍ය නිලධාරින්ගේ අරක වැරදි මේවා වැරදි. මෙතන ආසියානු සංවර්ධන බැංකුවෙන් පත් කරලා තියෙන කන්සල්ටන්ට් කෙනෙකුට උත්තර දෙන්න බෑ. ඒකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමාට උත්තර දෙන්නත් බෑ. ඒක වෙන ෆෝරම් එක කතා කළ යුතු දෙයක්. ඔය අපිට දැන් මෙතන කතා කරලා එකඟ වෙන්න පුළුවන්. ඔයාලගේ පැත්තෙන් ඔයාලා මේකේ දකින අඩු ලුහුඩුකම් මොනවාද? ඔයාලගේ බය තියෙන්නේ මොනවාද? අනන තමයි මම ඉන්නේ. හැබැයි රිපෝට් කරනකොට මේ රටට හානියක් නොවන විදිහට රිපෝට් කරන්න මට වගකීම තියෙනවා. මොකද මම මගේ අවසානයේ මම මේ රටේ පුරවැසිය. අපි මේ අන්තිම අඩියේ ඉඳන් ඩොලර් ණය ගේන්නේ මේ අපේ ගෙවල් හදාගන්න නෙවෙයි. මේ රටට සේවයක් කරන්න තමයි. එතකොට මේ අන්තිම වෙලාවේ අපේ රටට ලැබෙන්නේ මේක වෙන දේවල් ඩිවලොප් කරන්න නෙවෙයි මම දකින විදිහට. මේ සංචාරක කර්මාන්තයට තමයි අපේ රටක් විදිහට අපිට ගොඩක් විභවයක් තියෙන්නේ. දැන් ඔයාලා කියයි මෙතුමා ගොඩක් කතා කරා මේ කමියුනිටි එකට හානි වෙනවා. කමියුනිටි එකට හානි වෙනව නම් ඒක වෙන්න බෑ. හැබැයි අපි දෙගොල්ලම එකතු වෙන්න ඕනේ. කමියුනිටි එකට හානි වෙන්නත් බෑ සංචාරක කර්මාන්තයත් දිවරම වෙන්න ඕනේ. මේ ට්‍රින්කෝ නගරේට මම ගොඩ ඇවිදින් තියෙනවා. කවදාවත් කණ්ඩ හරිතන කවමදාකවත් කන්න හරි තනම් මට හොයාගන්න බැරි වුණා. හරියට ටොයිලට් යන්න බෑ මගේ ළමයි එක්ක. ඔයාලට පුළුවන්ද? මට හොයාගන්න බැරි වුණා. හොඳ 5 ස්ටාර් හෝටල්, ජෙට්වින් හෝටල් සැර සාමාන්‍ය මිනිහෙකුට කන්න තැනක් තියෙන. ඒකත් ඔයාලා හිතලා බලන්න. ප්‍රින්කෝ වලට 80,000ක් පොඩකින් මම ලොවිඩක් ප්‍රශ්නේ කියපුනේ නේද? ඔව්. මේ සංචාරක පුරවරයේ මේ ඉන්නේ මම තමයි කම්ප්ලයින්ට් කරලා बिल्डिंग रूम नमूद मम इन्े इंडिपेंडेंटली ඔයාලා දෙකොල්ලම නැතුව මැද ඉඳන් බලන්න ඔයාලගේ ප්‍රශ්න ඔයාලා විසඳා ගන්න විදිය. ඔයාලා විසඳා ගන්නේ කොහම වුණත් ඒක රිපෝට් කරන්න තමයි මම ඉන්නේ. ඒක මේ අමාත්‍යාංශයේ පැත්තෙන්වත් ඔයාලගේ පැත්තෙන්වත් නෙවෙයි. කියන්නේ මොකද්ද? ඒක රිපෝට් කරනවා. ඒක හින්දා තමයි කටවහගෙන බලාගෙන හිටියේ. ආසියානු සංවර්ධන බැංකුව ඔයාලට මොනවා හරි හානියක් වෙනවද බලාගෙන තමයි ඉන්නේ. හැබැයි ඒක රටේ පුරවැසිය විදිහට ඔයාලා විසඳා ගන්න උත්සාහ කරන්න මෙතනදී. මේ සර්ට් එක වචනෙන් කිව්වාගේ මේක අයින් කරන්න කියලා.
මම බලාගෙන හිටියේ එක වචනෙන් කියයි සමහර ඒක කලින් කරන්න හැදුවා එහෙම කරන්න බෑ මාජන්තාවත් විද්දි එක නිලධාරියෙක් තියා ජනාධිපතිවරුත් බෑ අයින් කරන්න කියලා එහෙම කරන්නේ එහෙනම් මේ ජනාධිපතිවරුගේ ප්‍රොජෙක්ට් එක නවත්වන්න ස්වාමීන් වහන්සේ මේ වචනේ ආය අරගන්න ඒ කියපු වචනේ පොඩක් කියන ස්වාමීන් වහන්සේ කිව්වොත් එහෙම එක වචනකින් පුළුවන් කියලා නේ පුළුවන් කියලා එන්නේ කිව්වේ මේක මේ මෙහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ මේක අරගෙන ඇවිල්ලි වල වෙලා නගර 32කට ආව ව්‍යාපෘති සැලසුම මේක අවුරුදු नगर तीस मीट कलिंग मेक अवृद्ध पहा पल व्यापृति ඒ නිසා තමයි අන්තිමට ව්‍යාපෘති යෝජනා 15ක් අන්තිමට ආවේ 15 පහකට බැස්සා මේ නිලධාරින්ගෙන් අහන්න පහකට බැස්සා එතකොට මම කියන්නේ ඔයාලා විසඳ ගන්න මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් ඔයාලා නිගෝෂিয়েට් කරන් අපි මේක අතාරිනවා කියලා මේ ත්‍රිකුණාමලයට ආව තැන් කීපයක් මේ හපැත්තේ පෝට් පෙඩ්‍රික් කන්‍යා හොට්පෙල්ස් මේ තැන් දෙක ඒක එකතු වෙලා විසඳ ගන්න කියලා මම කියන්නේ එහෙම නැත්නම් ඒක වෙන නගරයකට යන්න ඉඩ තියෙනවා මොකද රටට සල්ලි ප්‍රමාණයක් ගණන් හදලා මිස සයිට් ගණන් හදලා නැහැ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල තියෙනවා ඔයාලා ඔයාලට පහසු විදියට විසඳ ගන්න කම්ෆර්ටබල් විදියට කියන එක විතරයි මට කියන්න ඕනේ මොනේ මේ කවුරුත් තමන්ගේ හිතමනාපට කියන්නේ කරනවා නම් මෙතෙන්ට ඇවිදින් ප්‍රසන්ට් කරන්නෙත් නැහනේ මෙතුමල්ලා කොළඹ ඉඳන් එන්නෙත් නැහැ මමත් දුවගෙන එන්නේ නැහැ හැබැයි රටේ පුරවැසියෝ විදියට විසඳ ගන්න ඔයාලගේ මොස් අර මොනවද බෝටු තියන්න තැනක් නැත්තම් ඇත්තටම තැනක් නැත්තම් කතා කරන්න අපි කොහොමද මේකත් තියාගෙන මේකත් කරන්න එහෙම නැත්තම් ඉස්සෙල්ලම තීරණය කරන්න මේ ව්‍යාපෘතිය කරනවද නැද්ද ඔයාලට මේක ඕනේද නැද්ද ඉස්සෙල්ල ඒක විසඳන්න ඊට පස්සේ ඔයාලට එන ගැටලු වලට උත්තර විසඳන්න එහෙමනම් අපේ බෝට්ටු ටික තියන්නේ කොහෙද කියලා මේක ඇත්තට හැංගිච්ච මොනා හරි තියනවද ඔයාලා කමිටියක් පත් කරගන්න ඒ වගේ ස්ට්‍රැටජි පාවිච්චි කරන්න මට කියන්න ඕනේ එච්චරයි මේක ඔයාලා හිතමනාපට අපි කාටවත් හිතමනාපට කරන්න බෑ ලෝන් එකක් බැංකුවෙන් ලෝන් එකක් ගන්න ඕන නම් ගන්නවනේ ඒ ණය දෙන ආයතනයේ ගොඩක් නීති තියෙනවා ඒ නීති බලන්න ඔයාලගේ පැත්තෙන් බලන්න තමයි මමයි එතකොට ඒ ඔයාලා කියන්නේ මොකද්ද ඒ රිපෝට් කරගන්න තමයි නමත් එක්ක රිපෝට් කරගන්න එහේ ඔයාලා මෙහෙමම කිව්වා ඔයාලට විශ්ඳ ගන්න බැරි වුණා කියලා රිපෝට් කරන්න ඒ නිසා මම මේක මම පුරවැසියෙක් විදියට කරන්න ඉල්ලීමක් අපි ඉන්නේ ගහ ගන්න රණ්ඩු කරන්න නෙමෙයි නිලධාරියෙක් එක්ක අපි එකතු වෙලා පුළුවන් තැනකට එන්න උත්සාහ කරා. අරගොල්ලන්ට දෙන්න පුළුවන් දේ මොකක්ද කියලා මෙතුමාගෙන් අහන්න. මේක මෙතුමාගේ අතේ තියෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක මෙතුමා තමයි ළඟින් ගනුදෙනු කරන්නේ. එහෙම දෙයක් පුළුවන්ද කියලා යෝජනාවක් ඉදිරිපත් කරන්න උත්සාහ කරමු අපි. හොඳ විදිහකට විශ්න ගන්න උත්සාහ කරන්න. එහෙම නැත්තම් ඇත්තටම ට්‍රින්කෝවල මං හිතන්නේ නෑ ආයේ අපේ රටේ දිගින් දිගට මේ වගේ ව්‍යාපෘති ගේන්න පුළුවන් වෙයි කියලා. එතකොට සමහර විට ත්‍රිකුණාමලයේට ආයේ ඩෙවලොප්මන්ට් එකක් එන එකක් නෑ. ඒකයි මං කිව්වේ 32ක් ආවා නගර මේ වගේ ඇත්තටම ගැටලු ටුවරිසම් ඩෙවලොප් කිරීමේ ගැටලු තියෙනකොට ඒවා ටික ටික අඩු වෙලා ගියා. අන්තිමට පහ ඉතුරු වුණේ. පහකට අපි හොදන්නේ මේ පාර ප්‍රොපෝසල්. ඒ පහත් ඇත්තටම එපා කියනවා නම් ස්වාමීන් වහන්සේ මේ මුදල නැති වෙනවා. मुदल नायक नगर सभा नगर सभा दुर्बलता अभी गमे मिनी हेतु तिरकुनाम जीवन प्रश्न एक संपूर्ण नगर सभा එතකොට හැම විට ප්‍රතිපාදන වලට මොනවද උනේ කියලා තා ඒවට ප්‍රතිපාදන වෙන්කරේ නැත්තේ කියන එක සම්බන්ධයෙන් ඒවා ඇතුළත කතා කළ යුතු දේවල් මෙන්නම. එතකොට ඒ වගේම තමයි මම පෞද්ගලිකව බලාපොරොත්තු වෙන දේවල් තියෙන මේ මිනිස්සු. මොකද මම ඇත්තට මෙතන කතා කරන්නේ මේ අය වෙනුවෙන්. එතකොට මේගොල්ලන් පෞද්ගලිකව බලාපොරොත්තු වෙන මේ අයට හානියක් නොවේ. හානියක් නොවෙන්න නම් ඔබතුමාලා මේ ඔක්කොරම ඉස්සලා අපි කැමති මේකට බලපත්‍රයක් හරි නිකුත් කරනවා නම් මේ ගමේ ගෙවල් වලට. මොකද මේ ගෙවල් වලට තාම ඉතින් ඡන්දදායකයෝ ඉන්නවා, ඡන්දෙ ගන්නවා, ලයිට් බිල් ගෙවනවා, වතුර බිල් ගෙවනවා, ලියාපදිංචි
ඔක්කොම තියෙනවා ග්‍රාම සේවක කොට්ටාසයක් කියන හැබැයි මේක එක ගෙදරක්වත් මේ ස්ථාවර නැ බලපත්‍රයක්වත් නැ මේ අයට ඔප්පුවක්වත් බලපත්‍රයක්වත් මොනවත් නැ මේ මිනිස්සු බොහෝ කාලෙක ඉඳන් මෙතන ඉන්නේ ඒතකොට ආසියානු සංවර්ධන බැංකුවේ මේ ණයගන් ඉස්සෙල්ලා හරි මේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නේ විසඳුවා නම් එතනින් එහාට මම කතා කරන්නේ නැ මොකද මේ මිනිස්සුන්ගේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ අය මෙතන ඉයයි මේ අය අවතන් වෙයි එතකොට මේ දීවරය කොහොමද දීවර කියාව කරන්නේ මොකද මේ මිනිස්සු මා ඉගෙන ගත්ත ඒ වගේම හොඳ රැකියා කරන ඉහළ පෙළ අය නෙවෙයි බොහොම දුක් මහන්සි වෙලා එදා වෙලා හම්බ කරගන්න මොහොත යන මිනිස්සු ඉතින් අපි ඇත්තටම මාන්කයවට මේ අන මිනිස්සු තමයි දන්නේ කොච්චර අමාරුද කියලා මාළු අල්ලන්නේ එතකොට ඒක නිසා ඒ අයට බලපත්‍ර දීමනාවක්වත් ඇයි ඔබතුමාලා බැරි යෝජනා කරන අපි ගියතරේ හිටපු ආණ්ඩුකාරවරුන්ට කිව්වා කීපවතාවම කියලා ලියුම් දුන්නා ඒ වගේම දැන් ඉන්න ආණ්ඩුකාරවරයා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන අපිට මුණ ගැහෙන්න අවස්ථාවක් තාම ලැබුණේ නැහැ ආණ්ඩුකාරවරයා එතකොට ආණ්ඩුකාරවරයා හැමදාම ඉන්දියාවේ කියයි අර හේකියයි මේ කියයි එක එක ටයිම් වල එතකොට ආණ්ඩුකාරවරයා මුණ ගැහෙන්න අපිට කිසිම අවස්ථාවක් තාම ලැබුණේ නැහැ ආණ්ඩුකාරයා තිරිකුණාමලයට පත් වුණාට මේ දැන් මේ මේ මෑතක් වෙනකොට දැනුත් ඉන්දියාවේ ගිහිල්ලා හිටියා කියලා කිව්වා ඉතින් අපිට ඉතින් ඒකත් එක්ක මම හම්බෙන්නේ ඉන්දියාවට යන්න වෙනවා ඒක යාපනයේ බෝට් එක නැගලා හරිය 50000 කියන ඉන්දියාවට යන්න වෙනවා. එතකොට මම අපිට හම්බුනේ නැහැ. අපි නැත හිටපු ආණ්ඩුකාරවරියන්ට ආණ්ඩුකාරවරුන්ට මේ සම්බන්ධයෙන් බලපත්‍රයක්වත් නිකුත් කරන්න කියලා ගල මේ මිනිසුන්ට කිව්වා. ඒ වගේ මේ මිනිසුන් කිසිම ස්ථිර පදනමක් නැතුව ස්ථිර පදනමක් නැතුව ඔබතුමාලෝ කියන කිසි දෙයකට මේ මිනිස්සු කවුරුවත් කැමති වෙන්නේ නැහැ. කවුරුත්ම විරුද්ධ ඔබතුමාන මොන තරම් මේක දිනු වෙනවා මේක 22කින් තේරිලා පහකට බැස්සා පහෙන් එකකට බැස්සත් ඒ මිනිස්සු ඉඩම් දෙනවා දැන් ඉඩමක්වත් ගන්න පුළුවන් ඉඩමක්වත් නැහැ මිනිස්සුන්ට දැන් ඔය එක එක දේශපාලකණියක දෙනවා ඒ සිංහ රාජ්‍යයේ ඊට පස්සේ ඒක උඩවලම වගේ රක්ෂිත කපල කපල ඉවර වෙලා ඒ වාට ඒ අය කට්ටියට ඉඩම් දුන්නට සිංහල මිනිස්සුන්ට සිංහ ඇත්තටම මෙතන ජනවාරි ගැටුවක් නැහැ මේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වට සිංහල දෙමළ මුස්ලිම් කියන අය ප්‍රශ්න දේශපාලකණ සහ නිලධාරීන්ගෙන් බෙදලා තියෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි මේ මෑතක ඉඩම් දුන්නා. ආණ්ඩුකාරවරයා එක ඉඩමක් සිංහල මිනිස්සුන්ට දීලා නැහැ. එතකොට ඔක්කොම මේ දෙමළ මේ ඒ අය කට්ටියට දීලා තියෙනවා. ඒත් අපි කියන්නේ අපිට සාධාරණයක් තියෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සුන්ට මුහුද ඉඩම් දෙනවට මුහුදක් ගන්න කොහෙද මේ නද තියනවද මුහුදවත්? එතකොට මේ මිනිස්සු දීවර කියා කරන්න කොහොමද? එතන මේ මිනිසුන්ගේ දීවර හැමදා පුරුදු වෙච්ච රැකියාව මේ මිනිසුන්ගේ ආදාන උත්පාදනය කරන එකම දන්න රැකියාව කරගන්නේ කොහොමද මේ මිනිසුන් ගිහලා රටමැදට අතාරියොත් මේ මිනිසුන් පුළුවන් මාළු අල්ලන්න රටමැදින්ද එතකොට අන්න ඒවත් ඔබතුමාලා විසඳුම් සපයන්න ඕනේ එතකොට ඒවට විසඳුම් සපයන්නේ නැතුව මේ ගේන කිසිම ආර්ථික වැඩසටහනකට මේක 32ක් නෙවෙයි 13ක් නෙවෙයි 5ක් නෙවෙයි අවසානයේ බිඳුවක් වෙලා මේ ලැබෙන මුදල නැති බංගස්ථාන වුණත් මිනිස්සු බයයි මිනිසුන්ට හරි ඍජු उत्तर निलधारियों लभन नोन उत्तर नतु निलधारियों लिखित සා මිනිසුන්ට තියෙනවා නෛතික පැතිකඩ අන්න ඒ තුල මිනිසුන් ලැබෙන්න ඕන දේවල් නොලැබි මේ මිනිසු කවුරුවත් බයයි ඔය පිමුතුන් ඔය ඔය නිලධාරි මහත්තුරු කියන මේ වැඩසටහන් වලට එකඟ වෙයි. ඉතින් ඒක නිසා අපි ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කරන මොකද බලපෑම් කරන්න පුළුවන් නේ ඇයිට මේ ණය දෙනවා නම් අපිට මේ රෙගුලාසි වල කටයුතු කරන්න මොකද ඔය ඊට ඉස්සෙල්ලත් ඕනතරම් බලපෑම් කරන්න ලංකාවට දැන් සල්ලි දෙන මිනිස්සු ඔක්කොම ලංකාවට බලපෑම් කරනවානේ එතකොට ඒක නිසා මුදලින් බලපෑම් කරන්න පුළුවන් තැනදී ඔයගොල්ලන්ට බැරිද ඔය මෙච්චර ත්‍රිකුණාමලේ සංවර්ධනය කරන්න ඕනේ කියලා ඔච්චර සත්භාවයක් හිතේ තියෙනවද ඔච්චර පිරිමු හදවතක් තියෙනවද මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් බලපත්‍රයක් දීලා ඒ නිවාස ස්ථාවර කරලා මේ මිනිස්සු මෙතන ගෙවල් හදන්න නැතුව මේ සාමාන්‍ය తాවකාලික අටවටව ඉන්නෙත් මොකද එනවා වෙරළ සංරක්ෂණය ඇවිල්ලා කෑ ගහනවා සීසී එක එක්කෙනා නගර සභාවෙන් ඇවිල්ලා කෑ ගහනවා අරයා කෑ ගහනවා මෙයා කෑ ගහනවා කෝවිල් වලින් ඇවිල්ලා කෑ ගහනවා එතන නිදක් තියෙනවා කියලා කාලි කෝවිලෙන් අර කෝවිල් මේ වුණේ ඒ කෝවිල් වල ප්‍රෙෂර් එක නිසා මේ ඉන්නේ නිලධාරි දෙමළ නිලධාරින් එකතු වෙලා මේ සිංහල මිනිසුන් ප්‍රෙෂර් කරනවා මේ බොරු නෙවෙයි ඇත්ත කතා එතකොට ඒක නිසා මෙතන මේ ගැටලුව මේ අර්බුදයට ඔය ඔය මේ මේ නිලධාරීන් ඉස්සල විසඳුමක් දෙන්න ඕන. එහෙම විසඳුමක් නොදී මේ මිනිස්සුන්ට අරව මේවා කියලා සුරලෝක පෙන්වන්නට ඩක්නේ මුලින් මේ මිනිස්සු ඉන්න තැන ස්ථාවර කරලා දෙන්න. ඒක කරන්න පුළුවන් මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් හරි වෙන කවුරු හරි කෙනෙක්ට දැන් කිව්වනේ එක වචනකින් ඕනනම් කියලිවල අයින් කරවල දාන්න පුළුවන් කියලා. එහෙම බලතල තියෙන මිනිස්සුන්ටවත් බැරිද මේකට අනුමතන බලපත්‍රයක් වදින් මේ වෙනකන් ඡන්දදායක ඡන්ද දෙනවා. ඒ වගේම මේ ලයිට් බිල් වතුර බිල් ඔක්කොම එනවා. ग्राम सेवक पट्टा से कुछ तीन उन्होंने मैं एक बलपत्र मुलिम मे वे मता करना मे आए किसी देगट क्षमति वेन्या मुलिम मे आए इस्तावर करना का मुलिम तिरकुनाम इस्तावर करना जनता विस्तावर कर जनता वक्त नगर रोजने अटने इन जनता हरियाणा अति इंडिया ऑस्ट्रेलिया इन जनता आवश्यक अदाल पहास दीला
ඒ මිනිස්සුන් ඉස්සල්ලාම යම් ස්ථාවරයක පත් කරලි ඉවරලා ඔය ඔය සියලුම දෙන එකතු වෙලා තිරිකුණාමල ස්ථාවර කරන්න උත්සාහ කරොත් මීට වඩා සාර්ථකයි කියලා හිතන්න නැත්තම් මේ අර්බුදය මේ ගැටලු නිලධාරීන් මේ මහ ජනතාවේ ගැටෙන අර්බුදය සා දේශපාලනයේ නිලධාරීන් වල්ලගෙන කරන අර්බුදය මේ ආදී මේ සියලුම දේවල් කෙලවරක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ සියලු දෙනාටම බොහොම කරුණාවෙන් මතක් කරනවා මේ තිරිකුණාමලයේ කියන්නේ බොහොම දුෂ්කර පළාතක් සංවර්ධනය වෙන්න ඕන තැනක්. අපි බොහොම කැමතියි මේක සංවර්ධනය වෙනවා අපි පුන පුනා කියනවා. ස්වාමින් වහන්සේලාට අපි කිසිම අකමැත්තක් නැහැ මේක දිනු වෙනවා. මොකද මේක දිනු වෙනවා නම් අපි තමයි වැඩියෙන්ම කැමති. මේකෙන් ඒක තමයි මේක දිනු වෙන්නත් ඕනේ. මේක දිනු වෙනවා කියන ඒ වචනය තුලින් හරියට අර වියපාක එකක් පෙන්නලා ගොඩනැගිල්ලක් හදුවේ. දැන් මෙතන සලස්මක්. අන්න ඒ වගේ දේවල්, ඒ වගේ පහත් දේවල්, ඒ වගේ යටි අරමුණුද යටි අරමුණු නෑ කියලා කිව්වට වියපාක එක ඉස්සරහට දාගෙන අපිට මට පැහැදිලි පෞද්ගලික මම දන්න මෙයාට පැහැදිලි කියලා. මම පෞද්ගලික මතයක් දරනවා. වියපාක එක ඉස්සරහට දාගෙන මේ සියලු දෙනා උත්සාහ කරන්නේ මෙතන බිල්දිමක් හදන්න. ඒක ඒ වගේම තමයි කිව්වා වියපාක එකේ ප්‍රයත්න 10කවත් නෑ කියලා. වියපාක එකේ මම කියලා දෙනවා මම කොළඹ හිටියේ. ඒතර වියපාක එකේ ප්‍රයත්න 10ක් නෙවෙයි අක්කර භාගයක් විතර ලොකු වපිසරයක ඒක සම්පූර්ණයෙන් පැවතිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අර ඒ කාරණා කල්පනා කරන්න ඉතින් ඒ කාරණා කල්පනා කරලා අපේ මේ ජනතාව වෙනුවෙන් දීවර ජනතාව වෙනුවෙන් සාධාරණයක් කරලා ඔය පින්වත් ඔය සියලු දෙනා කරන යම් කිසි ආර්ථික සංවර්ධන වැඩසටහනක් දෙන ඕනෑම දෙයක් ඊළඟට මුල් වෙනිදෙන මූලික වශයෙන් මේ මිනිසුන්ට බලපත්‍රයක් හරි ඒ අදාළ ඉඩම් වල නිවාස වල ලබා දෙනවා නම් ඉදිරි කාරණාවලදී අපි බොහොම කැමැත්තෙන් ඔය අයට කිසි වෙනවා කියන විදිහට මතක් කරනවා. මුලවන් නම් ඔය ආසියානු සංවර්ධන බැංකුව තුලින් හරි මේ අයට බලපත්‍ර දීමේ වැඩසටහනක් හරි ක්‍රියාත්මක කරලා දෙන්න කියලා මේ වෙලාවේ බොහොම කරුණාවෙන් ඉල්ලනවා. මොකද නිලධාරීන් ගැන කලකිරලා ඉන්නේ මේ පිරිස්. මොකද එක එක නිලධාරීන් එක එක දවසට ඇවිල්ලා ඉවර වෙලා අර මේ මෑතක හිටියා සීසීඩී එකේ උරුමිලා කියන නිලධාරිනිය මම නම් මුලින්ම දැකලා නැහැ. හැබැයි එතුමිය මේ ඇවිල්ලා ඉවර නොයේකුත් ප්‍රශ්න ඇති කරනවා. මේ අය නීති විරෝධී වෙන්නේ නැති. හරි ඒ වුණාද ඒකට මිනිසුන්ට විකල්පයක් දෙන විසඳුමක් තියෙනවා. ඒ මැවෙල මිනිසුන්ට කෑ ගහලා ඒ වගේම තමයි අපේ අතන මේ බීච් එක අපිට ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ විහාරස්ථාන කඩේ දැන් ඊට වැඩිය මහදල පුස්තකාලය තියෙනවා දමිල. ඒ පුස්තකාලේ කඩලිවරල අන්තයෙන් හැදුවා. ප්‍රතිසංස් කඩලා ඒවල අන්තයෙන් හැදුවානේ ගොඩනැගිල්ල සම්පූර්ණ. එතකොට එක වචනයක් කියවුන්නේ. ඊට එහා පැත්තේ පිටිපස්ස තියෙන හොටේ ඒකක්වත් හදාදී ඒ වචනයක්වත් කියවුන්නේ. හරි. එතකොට ඒ උනාට මේ සිංහල මිනිස්සුන්ගේ දේවල් හැදෙද්දි හරිද මේ වෙරළයිනේ පාගුව ගමන් වෙරළට පයින්නේ. එතකොට ඒවට කිසි කතාවක් නොකරපු එවැනි දමිල නිලධාරීන් හරි සම්පූර්ණ මේක ජාතිවාදී. මම බොහොම මේ කැමැත්තෙන් කියන වගකීමෙන් කියනවා. මොකද ජාතිවාදයක් කියලා කියන්නේ එහෙනම් ඒ ප්‍රශ්නම අර පැතිවල තියෙනවා. මේ මට්ටි කැලියේ තියෙනවා දේවාලයක් හදනවා. ඒ දේවාලේ පක්කොඩ කරලිවා දැන් මේ ළඟදී තායි ගැටලුවක් ඇති වුණා. ඒවට කවුරුත් විසඳුම් දෙන්නේ නැහැ. විකල්ප නැහැ ඒවට. ඒවා දන්නේ නිලධාරී සීසීඩී එකෙන් පාව කවුරුත් දන්නේ නැහැ. අපි දැනුවත් නැහැ. ඒකට කඩලාන ටික කැපුවා. ඒකට කිසි දැනුවත් වීමක් නැහැ. ඒ වුණානේ මෙතන මිනිස්සු ඔය කඩේ අද දෙකක් හදද්දී ඒ කඩේ චුට්ටක් ඉඳ ටිකක් ආදී අපරාධයක් කරද්දී ඇවිල්ලා බුදුම විදිහට අර වෙරළ ගැන මහා කැක්කුමකින් කතා කරන ඇයි පංහලිය කැක්කුමම ඒ කැක්කුම මෙතන තියෙන්න ඕනේ නිලධාරියෙක් වශයෙන් වෙරළ ආරක්ෂා කරන්න ඕනේ. ඒ කැක්කුම ඇයි නැත්ති අර තැන්වලදී ඇයි ඒගොල්ලන් නිරුත්තර වෙලා ඉන්නේ කියන එක මම මේ වෙලාව ඇත්තට මේ පොදි වෙන්නකොට අමතර කාරණාවක් හැටියට කිව්වේ. මම කියන්නේ මෙතන තියෙනවා ගැටලුවක්. මෙන්න මේ ගැටලුව විසඳ ගන්න ඔය හැම දිනම එකතර අපිට ඉස්තිරසාර පැහැදිලි විසඳුමක් දෙන්න පැහැදිලි උත්තරයක් දෙන්න. අපි පැහැදිලි උත්තර බලාපොරොත්තු වෙන ජනතාව හැටියට ඒක නිසා විශේෂ මූලිකවම අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඕගලන්ගේ මේ නගර සංවර්ධන සැලැස්ම මේ පළවෙනි අධීරිය විදිහට මේ ඔක්කොම සේවා ප්ලෑන් පැත්තක තියලා පළවෙනි අධීරිය විදිහට මේ සමුද්‍රාගමින් ඉන්න මිනිස්සුන්ට බලපත්‍රයක්වත් දෙන්න. දැන් මේ මිනිස්සු ඉන්නේ මෙතන නීති විරෝධී ඉන්න. දෙරළට හානියක් නම් මෙතන මේ ගොඩනැගිලි ඉදිරි කරන්නත් බෑනේ. ඒ ගොඩනැගිලි ඉදිරි කරන ප්‍රමාණයම තමයි මිනිස්සුත් ඉන්නේ. ඒතකොට ගොඩනැගිලි ඉදිරි කරන්නත් බෑ. හරි ඒක නිසා ඒ ගොඩනැගිලි ඉදි වෙනවා නම් මේ මිනිස්සුන්ට බලපත්‍රයක් දෙන්න. එතකොට මේ මිනිස්සු බොහොම ලස්සන දැන් සමාව කියනවා නගරයට ආවම බොහොම කැතයි අවලස්සනයි. මොකද මේ අටවගෙන ඉන්න යටවගෙන ඉන්න මිනිස්සුන් තාම හවුහරණක් නැති නිසා තාගින්නවා. ඡන්ද ගන්න කාලේට ඡන්ද ගන්න දෙනවා. නිලධාරින්ගේ වැඩ කර ගන්නවා නිලධාරින් වෙනවා. ඉතින් ඒක නිසා මේ කටයුත්තර මුලින් විසඳුමක් දෙන්නේ මේ ඔක්කොම ප්ලෑන් වලට කලින්. එතකොට අනිත් ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ මිනිස්සුත් ඒක ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා. कम्युनिटी
එහෙම දෙයක් වෙනවා නම් එහෙම දෙයක් වෙන්න වෙන්න තමයි මමත් ඉන්නේ. ඒක හින්දා ඒක නිවැරදි කරන්න ඕනේ. ඔයාලට ඒක හානියක් කරනවා කියන එක නෙමෙයි. මේක මූලික වෙලා ඉන්න නිසා මේ ආර්ථික සංගමයේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙනවා. පුළුවන් නම් බල කරන්න මේ රජයේ නිලධාරීන්ට බලගිරීමක් කරන්න පුළුවන්. දැන් IMF එකක් ලොකුවට බලපෑම් කරේ. මුදල් ණය දෙනවා නම් මේ මේවා කරන්නේ. මේවා කරන්නේ රජය. ඒක නිසා ඔබතු කියලා බලපෑම් කරොත් ණය දෙන අය බලපෑම් කරොත් කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද සල්ලි දුන්නාම බැරි ඒවත් ඔක්කොම දෙනවා. ඉතින් ඒක නිසා ඒ බලපෑම් කරන්න පුළුවන් නම් මෙයාට බලපත්‍රයක් දෙන්න කියලා එතනින් පස්සේ අනිත් කටයුතු ගැන අපි කොහොම කැමැති කතා කරා. ඉතින් එතක මේ කඩේ කතා කරන කටයුතු කොහොම නිෂ්ඵල. මොකද මිනිස්සු කැමති නෑ ඒවට. මොකද මේවගේ යටි අරමුණු තියනවා කියලා පැහැදිලි. නෑ නෑ කියලා කිව්වට තියෙනවා. නැත්තම් මේක සත්භාවයෙන් මේ මිනිස්සුන්ට මෙතන බලපත්‍ර දෙන්න. බලපත්‍රයක් හරි දුන්නත් අවම බලපත්‍රයක් හරි දුන්නොත් එimhe මිනිස්සු එතනින් සතුටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. विशेषज्ञ महत्व दिन रिपोर्ट मत मे प्रोग्रम इसरा पौड ऐलैंड अभी डेवलपमेंट प्रपोजल लेकिन प्रपोजल प्रपोजल पलसर पे विशेषज्ञ मेके गपना मूत कर ඒ වගේ තමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි ඉනිෂියේ දැන් කියන්නේ පටන් ගද්දි පටන් අරගෙන ඊකටම ප්‍රොපෝසල් එක මුලින්ම ඊට පස්සේ ජනතාව දැනුවත් කරනවා ජනතාව දැනුවත් කරන මේ එකේ රිපෝට් එක හදන්න මෙතුමිය මෙතුමිය අපිට මේ දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවට ඒකවල මේතුමිය දෙන රිපෝට් එක අනුව තමයි මේක ඉස්සරහට යනවද නැද්ද මිනිස්සු මේ කියන්නේ ජනතාව කැමතිද මේ වැඩේට නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙතුමිය දෙන රිපෝට් එකත් එක්ක ඒකවල මෙතුමිය ඒ දෙන රිපෝට් එකත් එක්ක තමයි අතන මෙතනින් ඉස්සරහට යන්නේ ඉස්සරහට යද්දී අපි මේක සාකච්ඡා කරලා මේ මේ ප්ලෑන් එකට කැමති නැත්නම් ඕකට ඒ කියන්නේ විශේෂයෙන්ම සලකා බලන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාව යම් කිසි පිටරදවීමක් හරි යම් කිසි අපහසුතාවයක් හරි නිලධාරීන් වුණා නම් ඉතින් ඒ සම්බන්ධයෙන් උත්තර මේ වෙලාව අපි පොදුවේ සමාවිල්ලනවා. මොකද ඒ අදාළ කාරණා අදාළ වෙලාවට අදාළ තැන්වල දයාවා. ඉතින් යම් යම් වැරදීම් වෙලා තියෙනවා නම් ඒ සියලු දේවල් වලට මේ වෙලාව ගොම කැමැත්තෙන් සාදාන්න සමාවිල්ලනවා. ඒ වගේම මම අපේ ආසියානු සංගම බැංකුවේ මහත්මියන් සහාය මහත්මියන්ට උදව්වත් වෙනවා. ඉතින් මම බොහොම පැහැදිලිව මේ විස්තර කරා මේ වැඩසටහන संवर्धनेंगर्धनेंगामिनीका විවෘත කරලා මේක නේමාසික පහසුකම් ඔක්කොමත් එක්ක තමයි විවෘත කරන්නේ. හැබැයි අද ඔබතුමිය ගිහිල්ලා බලන්න ඒ සංවර්ධනය කරපු ක්‍රීඩා පිටියට මොකද වෙන්නේ? ඒක ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් කියලා තිබුණා නම් අපේ ත්‍රිකුණාමලේ ළමයින්ට ඒ ක්‍රීඩා පිටිය බොහොමත්ම වටිනවා. ඒ වගේම මේ ඩොලර් ගේන්න පුළුවන් ත්‍රිකුණාමලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ක්‍රීඩා තරගාවලිය පවත්වන පිටට යන්න ඕනේ නැහැ. ත්‍රිකුණාමලේට හැම පහසුකම්ම තියෙනවා. ගුවන්තොටුපළ තියෙනවා. ඒ වගේම හැම පහසුකම්ම තියෙනවා. සංචාරක පාරාදීසයක් මිනිස්සු කැමති ඩොලර් වෙන මාර්ගෝ නැත්තම් මේ අර එකක් වෙන්නල එකක් කරන්න යන වැඩසටහනක් නෙවෙයි මම ඔබතුමියගෙන් කාරණක වෙලා සිටිනවා මේ කලින් කලට මොකද ඔබතුමිය කිව්වා අර පරණ දේවල් කතා කරන්නේ නැහැ අපි අපි ඉතිහාසයත් එක්ක පාඩම් ඉගෙන ගත්ත මිනිස්සු ඒ හින්දා අපිට මේ රටට හෙන ගහලා තියෙන මේ රට විනාශ වෙලා තියෙන්නේ කලින් කලට එන රජයන් සහ කලින් කලට එන නිලධාරීන් ඒයිගේ ඕනෑම පාරකම් වලට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිසා අකණ්ඩ ව්‍යාපෘති ක්‍රමයක් නැහැ සිස්ටම් එකක් නැහැ අපි යුඩී එකට යෝජනා කරනවා යුඩී එකේ නගර සැලසුමක් හදන්න. හැබැයි ඒ කාන්ටුවෙන් ආණ්ඩුවට වෙනස් කරන්න එපා. ආණ්ඩු කාර්යාලයෙන් ආණ්ඩු කාර්යාලයට වෙනස් කරන්න එපා. ප්‍රාදේශීය ලේකම්ගෙන් ප්‍රාදේශීය ලේකම්ට වෙනස් කරන්න එපා. නිල දිසාපතිගෙන් දිසාපතිට වෙනස් කරන්න එපා. ත්‍රිකුණාමලයට හදන්නේ එක නගර සැලසුමක්. ඒක මොන ආණ්ඩුවාවත් මොන නිලධාරියාවත් ඒක තමයි සැලසුම. මේක එක එක්කිනාට ඕන ඕන විදිහට මුදල් හම්බ කරගන්න තමයි මේක අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි කැමති මේ ත්‍රිකුණාමලයේ ඔබතුමියලට වැඩිය අපි ත්‍රිකුණාමලයේ වෙනුවෙන් මම විශේෂයෙන් කෑ ගහලා තියෙනවා මේ ලේකම්තුමත්ත කරන්න වෙලා තියෙනවා වැසිකිළි වලට ඔබතුමියට කලින් මම කතා කරා මේ සංචාරක පුරයක් පුරවරයක් නම් මගේ රෙකෝඩින් තියෙනවා ටීවී චැනල් එකේ දාලා ඇති මං දාලා තියෙනවා මේක සංචාරක කලාපයක් නම් පොරින කෙනෙක් හරි මේ ගර්භණී අම්මා කෙනෙක් හරි අර මේ බස් ස්ටෑන්ඩ් එකේ තියෙන ටොයිලට් එකට ස්පොටින් පෑන් එකක් තියෙන තිබ්බේ ඈ කොමඩ් එකක් නැහැ ඒ අම්මා කොහොමද වැසිකිළි යන්නේ ඒකට ගියා නම් අම්මට වැසිකිළි යන්න ඕනේ නැහැ කටින් එනවා ඒ ඒ වගේ තත්ත්වයක් තිබුණේ මේව තමයි යථාර්ථය ඈ ටුවරිස් බෝඩ් එකක් තියෙනවා මං කිව්වා ටුවරිස් බෝඩ් එකේ මහත්වරුන්ට මේ ත්‍රිකුණාමලේ සංචාරක කලාපනේ වැසිකිළි වලින් පෙනේ කියලා
व्यापृति සාර්ථක ව්‍යාපෘති විදියට ඔබතුමියලා අපිත් ඉගෙන ගත්ත මේ සමාජ හැසිරෙන අය මේ අය බුද්ධිමත් මේ අයට හෙට මේකට සලස්මක් දෙන්නේ හෙට මේක බිල්ඩින් ගන්න හෙට මේක බිල්ඩින් හදලා ලස්සන්ට මේක ලස්සන්ට තියාගන්න ඔබතුමියලා සලස්මක් දෙන්නේ මෙන්න මේ මේ ප්ලෑන් එකට අනුව මේක හදන්න ඒක හරයි ඒ විතර නෙවෙයි සුනාමි එකට දුන්නා පහේ කන විඩ මෙතුමත් එක්ක මම පෙරේදා ආගමන්ට් එකක් කරගත්ත මෙතුමා මට කිව්වා ප්‍රාතිකායට බාධා කරා කියලා මම උසාවියේ හිරේ දානවා මම කොහේ ඉරේ දවස් 7යි ඉන්නේ හිරේ එළියට එනවා හැබැයි එළියට ඇවිල්ලත් මම මේ ජනතාව වෙන්නේ කතා කරනවා ඒ ජනතාවට දීපු ඉඩම් වලට බලපත්‍රයක් නැහැ ඔප්පුවක් නැහැ හැබැයි ගයක් හදලා දීලා තියෙනවා මොකද්ද මේ රට මොකද්ද මේ ඈ මේවට සම්සුන් දෙන්න ආසියානු සංවර්ධන සමිතියේ මේ ඇත්තට IMF එකේ අපේ දරුතු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ නීති දානවා වගේ අපි මේ සංවර්ධන වලට විරුද්ධ වෙනවා නෙවෙයි අපි මේ කලින් කලට යන නිර්ධාරින්ට රැවටෙනවා රවට්ටනවා මේ අහිංසක ජනතාව. ඒ අයගේ පොකට් එක පුරවගෙන යනවා. හරි ඒ හින්දා අපිට ප්‍රාදේශීය කම්තුමාලත් එක්කවත් CCD එකත් එක්කවත් ආසියානු සංවර්ධන බැංකුවත් එක්කවත් කිසිම කෙනෙක් එක්ක අපිට අමනාපයක් නැහැ. අපි තමයි ඉස්සල්ලාම කැමති මේ ත්‍රිකුණාමලේ සංවර්ධනය වෙනවට. අන්න ඉස්සල්ලාම පටන් අරන් බලන්න අපි කෑගහලා තියෙනවා මේ ග්‍රවුන්ඩ් එකට. මම ලේකම්තුමත් එක්ක රණ්ඩු වෙලා තියෙනවා. වීඩියෝ දාලා තියෙනවා. මෙන්න මේක කරලා දෙන්න. आगमवादी ඒක තමයි කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ආණ්ඩුකාරවරයෙක් ආවා ආණ්ඩුකාරවරයා හම්බෙන්න නම් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉන්දියාවට යන්න ඈ මොකටද ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාරවරයා මේ ත්‍රිපුණාමලේ කොලණියක් ඉන්දියන් කොලණියක් කරන්නේ දැන් මේවා මාත්‍රි යනවා මේවා මාත්‍රි යනවා බය නැහැ එකපාරයි මැරෙන්නේ එකපාරයි මැරෙන්නේ හැබැයි ජනතාව වෙනුවෙන් කතා කරලා ආණ්ඩුකාරවරයාට අවසාන මොහොතේට ආවා ඕගොල්ලෝගේ අදවස යෝජනාව අපි මෙතන ගත්තා स्वामी करेंगे ना भी